මම මේ ඇක්ටිවිටි එකක් කරන්න සූදානම් වෙන්නේ. මේක රිලීෆ් එකක්. ඒ කියන්නේ කැටේමක්. මේක මේ රිජි ෆෝම් ෂීට්ස් අරගෙන රිජි ෆෝම් වගේ සෑහළු මාධ්‍යයක් අරගෙන කරන අල්ප උන්නත කැටේමක්. එතකොට මේ ඇක්ටිවිටි එක මම පැහැදිලි කරන්න කලින් මේකට මොනවද ගන්න කියනක පොඩක් මේ පැහැදිලි කරලා දෙන්නම් මොනවද මේ ඇක්ටිවිටි එක සඳහා මම ප්‍රයෝජනට ගන්න කියන එක ප්‍රධාන වශයෙන් මේ මාධ්‍ය විදියට ගන්නවා මම මේ රිච් ෆෝම් ෂීට්ස් මේ රිච් ෆෝම් ෂීට් එකක් අඩියක් පළල අඩි එකමාරක් වගේ දිග අඟල් භාගයක විතර ඝනකම තියෙන රිච් ෆෝම් ෂීට්ස් දෙකක් ගන්නවා මේ කැටලෙම නිර්මාණය කිරීම සඳහා එතකොට මේ රිජ් ෆෝම් වලට අමතරව තව ගොඩක් දේවල් ගන්න අදහස් කරනවා මූලිකව අවශ්‍ය වෙන ස්කෙච් එකක් ඕන වෙනවා අපි කවරම ෆෝන් නිර්මාණයක් කරනකොට ස්කෙච් එක ඉතා වැදගත් ස්කෙච් එකක් කියලා කියන්නේ කටු සටහනක් දල සැලැස්මක් මොකක්ද අපි කරන්න කියන එක එතකොට මේක තමයි මගේ ස්කෙච් එක එතකොට මම මේක මේ ලයින්ස් කෝඩකින් හදාගත්ත කටු සටහනක් මේ ආශ්‍රිතව මම හදා ගන්නවා මේකට හරියන විදිහට මේක තව පැහැදිලි කරපු රූපයක් ඒක මම වෙනම ඇඳගෙන තියෙනවා එතකොට මම මේ වගේ එකක් තමයි මේ කැටේම තුල නිර්මාණය කරන්න යන්නේ මේ වගේ හැඩතලයක් මේ වගේ රූපයක් එතකොට ඒක මම වෙනම ඇඳගෙන තියෙනවා ඊළඟට මම ඒක පස්සේ පැහැදිලි කරන්නම් මේ ගන්න දේවල් අතර මම මේ කාබන් පේපර් එකක් ගත්තා මේ ක්‍රියාකාරකම සඳහා උදව් වෙන තවත් එකක් තමයි මේ කාබන් පේපර් එක ඊළඟට මේක අපි කැටයමක් නිර්මාණය කරන්නේ මේ කැටයම නිර්මාණය කරනකොට මේක අපි කපා ගන්න ඕනේ මේකේ හැඩතල අපි කපා ගන්න ඕනේ මේක මතු කරන්න ඕනේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඕනේ පැතලි තලයක් වුණාට අඟල් භාගයක ඝනකමක් තිබුණාට අපි ගැඹුර පෙන්වන්න ඕන මේ වගේ ගොඩක් දේවල් මේකේ කරන්න ඕනේ ඒ සඳහා ටූල්ස් විදියට පාවිච්චි කරනවා මේ බ්ලේඩ්ස් කීපයක් මේක අර හෙක්සෝ කියන බ්ලේඩ් තලයකින් මේ හෙක්සෝ කියලා අර පුංචි කියක් විශේෂයක් තියෙනවා පුංචි කියක් විශේෂයක් තියෙනවා මේ හෙක්සෝ බ්ලේඩ්ස් මේ වගේ එකකින් හදාගත්ත එකක් තමයි මේක මේක මට ලැබිච්ච තෑග්ගක් මේක හොඳ ටූල් එකක් ඊළඟට සාමාන්‍ය අපි මේ රිජි ෆෝම් එක වැඩ කරනකොට ගන්න එක තව මේ ටූල් එකක් තමයි මේ පේපර් කටර්ස් වලින් තමයි අපි බහුල වශයෙන් මේ රිජි ෆෝම්ස් කපන්නේ පේපර් කටර් එක ගන්නවා ඊළඟට මේ සර්ජිකල් බ්ලේඩ් එකක් ගන්න අදහස් කරනවා මේ කපන මේ පේපර් කටර් එක මේකට අමතරව මේ සර්ජිකල් බ්ලේඩ් එකක් ගන්න අදහස් කරනවා තව බ්ලේඩ් තලයකුත් ගන්නවා මේ සඳහා මේ මේක කපන්න හැඩ වැඩ ගන්නත් ඊට පස්සේ රිජි ෆෝම් එක දැන් අපි මේක කපනකොට මේක මේ අර පොඩි මේ බෝල කෑලි චිප්ස් ගොඩක් තියෙනවා සමහර ඒවා ගැලවෙනවා කඩතොල් වෙනවා ඉතින් මේ මම ගත්ත වැලි කඩදාසි දෙකක් නම්බර 120 වැලි කඩදාසියකුත් 400 වැලි කඩදාසියකුත් මේක ඉතාම තුනි වැලි කඩදාසියක් මේකෙන් පුළුවන් හරි ලස්සනට මේක පිරි නැදලා මේ රළු තැන් උපමට්ටම් කරගන්න පුළුවන් මේකෙන් ඒ නිසා මේ වැලි කඩදාසි දෙකකුත් මම නැත්තම් මේ සඳහා ඊළඟට වැදගත් වෙනවා මේ පාට සඳහා ගොඩාක් කරන් තියෙනවා මේ ඝන මාධ්‍ය විදිහට අපි යොදා ගන්නවා මේ බැන පේන්ට් අරන් තියෙනවා මෙතන මේ බැන පේන්ට් තියෙනවා මේ විවිධ වර්ග තියෙනවා මේක ටිකක් කුකුයි ගොඩක් ලික්විඩ් එක තියෙනවා මේවත් මේ බැන පේන්ට්ස් ඊළඟට ෆැබ්‍රික් පේන්ට් අරන් තියෙනවා මේක පාට කරන්න ගොඩාක් ජාතිම දැනට මාගාව තියෙනවා ඇක්‍රිලික්ත් තියෙනවා මෙතන ඊළඟට මේ මෙහෙම එකකුත් ගත්තා මේක වෝල් ෆිල එක සාමාන්‍ය වෝල් ෆිල වලින් කරන්නේ අර බිත්ති වල තියෙන කඩතුළු වසා දමන එක ඒවා පුරවලා මැදලා බිත්ති උපමට්ටම් කරන එක තමයි වෝල් ෆිල එක වලින් කරන්නේ එතකොට මෙච්චර ගොඩක් මේ නිර්මාණය සඳහා යන්නේ බොහොම ස්වල්පයක් යන්නේ මේකට වෝල් ෆිල එකකුත් ගත්තා ඒක ගත්තේ අපි මේක කපාගෙන අපි මේක අර කඩතුළු වෙන තැන් තියෙනවා ඊළඟට අපි පාට කරන්න ඕනේ ඒ පාට කරන්න ඉස්සෙල්ලා මේ වෝල් ෆිල එක අපි සම්පූර්ණයෙන් කැටේම කරලා වෝල් ෆිල මේකේ හොඳට ප්‍රශීකින් ගානවා අපි හොඳට ප්‍රශීකින් ගාලා වේලෙන්න තියලා
ඊට පස්සේ ආයෙත් මේ නිමිනන දි කඩදාස නොමර 400 මේ පොඩ්ඩක් පිරිමැද්දහම ලස්සනට මතු පිට එනවා රළු තැන් අඩු වෙලා හරි ස්මූත් හරි සුමට වෙයි සුමට වෙලා එනවා ඒ සඳහා තමයි වෝල් ෆිල් එකක් ගත්තේ බයින්ඩර් ගම් එකක් ගත්තා මේක ගත්තේ මම මේ ෂීට්ස් දෙකක් එකට අලවන්න ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි ඇඳගන්න හැඩේ කපලා මූලික හැඩේ කපලා ඒක ඊට පස්සේ අලව ගන්නවා තව ෂීට් එක අලවලා ඊළඟට අර චූටි තියෙන සියුම් විස්තර ඊළඟට කවාකාර හැඩ වටකුරු වෙන තැන් ගැඹුරු තැන් ඒවා මේවා කරලා කරන්න තමයි මේ දෙවෙනි එක ගන්න ඒක අලව ගන්න මේ බයින්ඩ ගම් එක ගන්නවා ඊළඟට පාට බ්‍රෂස් වල ගන්න ඔක්කොම අරන් තියෙන බ්‍රෂස් ඔක්කොම මේ හොකියා බ්‍රෂස් මේවා එකෙමි අර ෂේබල් හෙයා වගේ නෙවෙයි ටිකක් හයියි මේ ෆ්ලැට් බ්‍රෂස් තියෙන්නේ මේ හොකියා බ්‍රෂස් අරන් තිනවා මේ පේන්ට් කරන්න එතකොට අවශ්‍ය තැන අවශ්‍ය තැන අවශ්‍ය විදිහට පාට ගන්න මේ එක එක ප්‍රමාණවල බ්‍රෂස් ගොඩාක් තියෙනවා හරි මේ වගේ දේවල් තමයි මම මේ ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්න අදහස් කරන්නේ ඊළඟට අපි බලමු හරි මේක කරගෙන යනකොට දැන් කොහොමද කරන්නේ කියලා හරි දැන් මේකට රූපයක් අවශ්‍යයි මේකට රූපයක් අවශ්‍යයි එතකොට මේ පළපුරුදු කෙනෙකුට අඳින්න පුළුවන් කෙනෙකුට ඊතා නිදහසේ තමන් මේ මතු කරන්න බලාපොරොත්තු වෙන කැටයම හෝ හැඩතලය නිදහසේ ඇඳ ගන්න පුළුවන් පළපුරුදු කෙනෙකුට කඩදාසියක ඇඳගත්තර කමක් නැහැ ආධුනිකය ළමයින්ට පුළුවන් ඉරිදිර කරන්න. ඊට පස්සේ මේක හොඳට මේ රිජ් ෆෝම් ෂීට් එකේ හොඳට සීට් වෙන්න තියෙන. සමබරව හොඳට සමබරව හැමතැනම හැඩතලයේ මේක මේ ඒ ප්‍රමාණය තුල එක පිරෙන විදිහට තියලා අපි ඒක ට්‍රේස් කරගන්නවා. ඒක තමයි මේ ආධුනික කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ එක පාර අඳින්න බැරි අයට. මේ සඳහා තමයි මේ කාබන් එක අපි යොදා ගන්නේ. දැන් මම ඔයගලන්ට මේ කාබන් එකක් කියලා ට්‍රේස් කරන්න ට්‍රික් මේ ට්‍රේස් කරන්නේ කොහොමද කියන එක කියා දෙන්න යනවා නෙවෙයි මෙතන. ඊට වැඩි වෙන දෙයක් මෙතන තියෙනවා. මේක බලන්නකො. ඔන්න අපි අපි ඇඳගත්ත අපි හොඳට ඇඳගත්ත විස්තර සහිත පැහැදිලි ඒ අපේ ආදර්ශ රූපය රිජි ෆෝම් ෂීට් එක උඩ තියලා ඒක හොඳට සීක් කරලා ඕගොල්ලෝ මේවා දන්නවා මේ කොහොමද මේ ට්‍රේස් කරන්න කියන එක ඕගොල්ලෝ දන්නවා මේ විදියට තියලා ඕගොල්ලෝ හොඳට මේක ක්ලිප් කරගන්න මේ ඇඳපු එකයි රිජි ෆෝම් ෂීට් එකයි හොඳට ක්ලිප් කරගන්න ඒකට හේතුව අර මේක එහා මෙහා අඳින කඩදාසිය එහා මෙහා හෙලවෙන්නේ නැති වෙන්නේ එහාට මෙහාට යන්නේ නැති වෙන්නේ මොකද කාබන් එක අපිට කීප වතාවක් මේ රිපීට් කරන්න වෙනවා තියන්න වෙනවා තැන් තැන් වල ඒ නිසා මේක යහට මෙහාට යන්න බෑ මේක හොඳට මේකේ සීට් වෙලා තියෙන්න ඕනේ ඊට පස්සේ මේක අඳින්න සාමාන්‍ය ට්‍රේස් කරන විදියට මම ඒක කියලා දෙන්න ඕනේ නෑ ඔයාලා දන්නවා
කරන්න උගන්වන්න ඕනේ නෑ ඕගලන්ට. මට ඕගලන්ට පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේක. Sorry. ඒක අර ඉඳගත් එක මේ මුදිනවා කරේ. හැබැයි ඒකෙන් යන්තමට පාර පේනවා. යන්තමට පාර පේනවා මට ඕන උනේ මෙන්න මේ කතන්දරේ කියන්න. මේක බලන්න. මේ ඇඳගත් අත සාමාන්‍යයෙන් අපි කඩදාසියක් මත කාබන් එකක් තියලා ඇඳ ගන්නවා වගේ රිදි කැල්ලක් මත කාබන් එකක් තියලා ඇඳ ගන්නවා වගේ පැහැදිලිව මේ මාධ්‍යයේ මේ කාබන් එක තියලා ඇඳගත්තට රේඛා සටහන් වෙන්නේ නැහැ. ඉතාලම මේ මද ලා රේඛාවකින් තමයි සටහන් වෙන්නේ. මෙන්න මේක පැහැදිලි කරන්න තමයි මම මේක මෙලි කරේ. ඒ නිසා ඔයාලා මේවා මේ ට්‍රේස් කරනවා නම් කාබන් එකක් තියලා ඒ ක්‍රමය අනුගමනය කරනවා නම් මේ ඇඳගත්ත එක තමන්ට කපන්න පැහැදිලිව කපන්න පුළුවන් වෙන විදිහට මේ රේඛා පැහැදිලිව පෙනෙන විදිහට නැවත තමන් ඇඳගත්ත මේක බලලා ඒක බලමින් මේකේ සටහන් නොවිච්ච තැන් තියෙනවා නම් ඒක බලලා මේක ලස්සනට පැහැදිලි රූපයක් විදිහට මේකේ ඒක ෆේඩ් පෙන් එකකින් ඇඳ ගන්න පුළුවන් නම් වැඩි හොඳයි. හීනි රේඛා අඳින්න පුළුවන් මේ පැස්ටල් කෝරින එක මාත් වැඩි. ඒ ඇඳගත්ත මේ කාබන් රේඛාව වඩා පැහැදිලිව වඩා හොඳින් Tamanට පාසුවෙන් කපන්න පුළුවන් විදිහට නැවත ඇඳ ගන්න ෆේඩ් පෙන් එකකින් හරි මේ පැස්ටල් කෝර මහතයි හීනි තුඩකින් හීනි රේඛාවකින් ඇඳගන්න සමහර පැන්සල් තියෙනවා හොඳට ඇඳිලා හොඳ ක්වොලිටි පැන් මේ ඔය 2B වගේ පැන්සල් තියෙනවා ඒකකින් මේක ඇඳගන්න හරි ඔන්න එතකොට ඒ ටික එහෙමයි දැන් මම වෙන මඳින්න කාලයක් ගන්නේ නෑ මම මේ සඳහා මේ එකක් ඇඳගත්තා හරි මේ මේ කඩදාසි තියෙන මේකට අනුව මම එකක් ඇඳගත්තා මේ විදියට ඒක තමයි මේ තියෙන්නේ දැන් මේක තමයි කපන්නේ හරි දැන් ඇඳගෙන කරගෙන ඔක්කොම ඉවරයි දැන් මේක අපි කපන්න ඕනේ කපන කොට අපි මේ මූලික හැඩතලයයි මුලින් කපන්න මූලික හැඩතලයයි මුලින් කපන්න හරි හොඳයි ළමයි මම ඉස්සෙල්ලා මේ කපන්න ඕන රිජ් ෆෝම් ෂීට් එකේ අපේ මේ රූපය ඇඳගෙන කපන්න අදහස් කරන රූපය ඇඳගෙන නැවැත්තුවා මේ ඉංගහට මම මොකුත් කරේ නෑ දැන් තමයි තියෙන්නේ මේකේ මේ වැඩගත් වැඩ කොටස මේකේ මූලික හැඩය කපා ගන්න එක මූලික හැඩය කියලා කිව්වේ මේ හැඩය අපි කපා ගන්න ඕනේ මේ මේකේ මේ රිජ් ෆෝම් ෂීට් එකේ තියෙන අනිත් කොටස අපි ඉවත් කරනවා මේ හැඩය විතරක් කපාගෙන ඊට පස්සේ තමයි ඩීටේල් කරන්නේ අපි මූලික හැඩය කපා ගමු මේක හරි ලේසි මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි මූලික හැඩය කපා ගන්න එක මේකට මේ පේපර් කටේක යූස් කරනවා මම එක දිගට කපන්න අමාරු නම් එක ගමනට කපන්න අමාරු නම් අපි මේ පොඩි පොඩි වාසි තියලා ඉතිරි කරලා අපි අඳගත්ත රූපේ වටේ ඉතිරි කරලා පොඩි පොඩි වාසි තියලා අපි මේ කොටස් ඉවත් කරගන්නවා ඊට පස්සේ මේක බොහොම ලේසි කපන්න අපි මෙහෙම තියලා කපන්නේ මේ මේ මේස රෙද්ද මේ පොලිතින් වගේ එක කැපෙන නිසා අපි මේ විදිහට කපනවා දැන් මෙහෙම අර වාසි තියලා කපා ගත්තාම ඉතිරි ටික කපන්න ලේසි මේ වේ අර රිජ් ෆෝම් එක ඇද විලා යනවා ලස්සනට අපේ මේ ප්‍රධාන රූපයට හානියක් වෙන්නේ නැහැ කඩතුළු වෙන්නේ නැහැ මේ විදිහට කපන්න මේ හරි ඊළඟට මෙතනත් අපි මේ 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 හැඩ කපන්න ඉස්සර වෙලා අපි මෙහෙම ඒකත්
ඉතින් කැපුමක් දානවා අපිට පුළුවන් පස්සේ මේවා මේ අඩුපාඩු වෙන මේ දේවල් හදා ගන්න පුළුවන් අපිට right මේ රිජ් ෆෝම් කියන්නේ ගොඩාක් සැහැල්ලු දෙයක් වුණාට පුදුමයි මේ බ්ලේඩ් සිග්මන්ට් ගෙවෙනවා මේ পেපර් කටස් වීම සිග්මන්ට් ගෙවෙනවා ෆෝම් දිගට දිගට අපනකට මේක ටිකක් සැලේ මත විච් එකක් දැන් තියෙන්නේ අපි මේම වාසිතිය කපා ගන්න මේ වෙයි විදිහට මම මේ পেපර් කටස් දෙක ගත්තේ අපි එක මේ රිජ් ෆෝම් කපන්න බහුලව පාවිච්චි කරන මේ ටූල්ස් දෙකක් නිසා නමුත් වෙන මෙතෙන්දී මට මේ කපාගෙන යන්නට විශේෂ කාරණයක් කියන්න තියෙනවා දැන් මෙන්න මේක මේක මේ ලාල්සල මට හදලා දීපු ටූල් එකක් මේක හරි වටිනවා මේ අර එක්සෝ බ්ලේඩ් එකකින් හදාගත්ත හදලා දීපු ටූල් එකක් මේකෙන් අර পেපර් කටේකින් කපනවට වඩා හොඳට මේ පුංචි තැන් එහෙම කපන්න පුළුවන් පුංචි හැඩ මේවා එහෙම හොඳට කපන්න පුළුවන් අර මේක මහතයි බ්ලේඩ් එක ඊට වඩා මේක හීනි ඒ නිසා ඒ මූලික රූපයට මේ හානියක් නොවන විදිහට ඒවා කපලා ඉවත් කරගන්න පුළුවන් මේ වගේ අර ඒකෙත් උඩත් හීනි නිසා පළලින් අඩු නිසා right මේ කපනකොට ඔය ළමින්ට වැදගත් වෙන කාරණයක් කියන්න ඕනේ ඕගොල්ලෝ සමහරයි දැන්ටමත් දන්නවා මේ পেපර් කටයකට අමතරව දැන් මෙන්න මේ වගේ දෙයක් හරි වැදගත් මම මේ අලුතින් මේක මට මේ අත්දැකීම ලැබුණේ මේ දෙක ගැන කියනකොට මට මේක මේ සර්ජිකල් බ්ලේඩ් එකක් මේ සර්ජිකල් බ්ලේඩ් එක ගැන කියනකොට රශිනි මතක් වෙනවා මේ රශිනි තමයි කිව්වේ මෙන්න මේක හරි අපූර්වයි পেපර් කටයකට වඩා මේ රිජ් ෆෝම් කපන්න මේක හොඳ ටූල් එකක් කියලා මේ රශිනි මේ යා වැඩක් කරනකොට යා අත්දකපු දෙයක් මේ තමයි මේ කිව්වේ ඒ නිසා මමත් මේ සර්ජිකල් බ්ලේඩ්ස් දෙකක්ම ගත්තා මේක කපන්න මේක හරි වටිනවා ඔන්න ළමයින්ට මේ পেපර් කටයක වෙනුවට পেපර් කටයකත් එක්ක තව යොදා ගන්න පුළුවන් ටූල්ස් තමයි මේ සර්ජිකල් බ්ලේඩ් එක මේක හරි හොඳයි අපි මේකෙනුත් මේකත් ප්‍රයෝජනට ගමු මේ කපන්න ඊළඟට මේ හරිම අපූර්ව අත්දැකීමක් ලැබුවා මේක නම් මේ කියලා දුන්නේ ලාල්ස හරි ලාල්ස මෙන්න මෙහෙම වැඩක් කිව්වා මේවා කපන්න මේ බ්ලේඩ් එක ගන්න කියලා මේ බ්ලේඩ් එක ගන්න කිව්වේ මේ විදිහට නෙවෙයි මෙහෙම කිව්වා මේ බ්ලේඩ් එක එම කපන්න කිව්වා මෙන්න මේ ඇංගල් එකට කපන්න කිව්වා right ඔන්න එතකොට මේ වගේ හැඩ දෙකක් එනවා මේක ඇත්තටම මෙහෙම මේ බ්ලේඩ් එක මෙහෙම දෙකට කපලා ගත්තයින් පස්සේ මේක අපූර්ව ටූල් එකක් මේවා කපන්න මේකෙන් හරිම ලස්සන කැපුම් යොදන්න පුළුවන් ඉතින් දැන් මට මේ වෙලාවේ මේ රශිනි ලාල්ස මේ මතක් වෙනවා මේක මම මේ කපනකොට පෙන්නන්න මේක මොන වගේ තැන් වලට මොන වගේද ඕන කියන එක හරිම ලස්සනට මේකෙන් කැපෙනවා දැන් මේ කඩතුළු නැතුව කපන්න දැන් මෙතන මේ තියෙන මේ දැන් මෙතන තියෙන්නේ පැතලි හැඩයක් නේ ෆ්ලැට් අපි දැන් මේවයි කවාකාර හැඩ එහෙම ගන්නකොට මේ හරිම ලස්සනට කැපෙනවා මේ බලන්න ඒ කවාකාර හැඩය හතර ඇසරි මේ බලන්න සිවියක් වගේ හරිම ලස්සනට කපන්න පුළුවන් නේ ද ටූල් එකක් මේක ඔන්න ළමයින්ට මේ අත්දැකීම ගන්න මේ ලාල්සර්ගේ සොයා ගැනීමක් මේක ලාල්සර් තමයි මේක මේ විදිහට හදන්නේ හරි ලස්සනට අපිට ඒ කවාකාර හැඩ ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ අර পেපර් කටේක වගේ දැන් මුට්ට වෙච්ච එකක් වගේ මේ කැඩෙන්නේ නැහැ මේක මේ රිජ් ෆෝම් එක මේ කපනකොට හරි ලස්සනට හරිම සියුම් විදියට ද නිමාවකින් යුතු කැපුම් කැඩ ගන්න පුළුවන් මේ බලන්න අපි ඒවට මේ ඩීටේල් කරනේවට අපි පස්සේ යනවා ඩීටේල් කරනේවට පස්සේ යනවා මේ
හොඳ වැඩක්. හරි. අපි ඒවා පස්සේ ගමු. මට මේ 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 කපනකොට මේ ලාල් සර්වයි රචිනී දෙන්න මතක් වුණා මේ ටූල්ස් දෙක නිසා. මම ඒකයි ඒක මතක් කරේ. හරි. අපි මූලික හැඩය කපමු.
ගත්ත මෙතන පොඩක් ඉවත් කරන්න තියෙනවා මෙතන ඉවත් කරන්න තියෙනවා මේ හරිය අපා ගන්න පොඩ්ඩක් එතකොට මූලික හැඩතලය කපා ගැනීම ආරම්භයි පස්සේ තියෙන්නේ මේක අපි අලව ගන්නවා අනික දැන් රිච් ෆෝම් ෂීට්ස් දෙකක් ගත්තනේ රිච් ෆෝම් ෂීට්ස් දෙකක් ගත්තා අපි අනික දෙකේ රිච් ෆෝම් එකේ අපි මේක අලව ගන්නවා අලවගෙන අපිට මේක නිමහ කරන්න පුළුවන්. දැන් මූලික වැඩේ හරි මූලික හැඩය අපි කපාගෙන ඉවරයි. ඊට පස්සේ තමයි අසීරු වැඩේ තියෙන්නේ. අසීරු වැඩේ කියලා කිව්වේ අපි මේවා ලස්සනට කපා ගන්න ඕනේ. මේ ඩීටේල් කරලා තියෙන ඒවා ලස්සනට කපා ගන්න ඕනේ. මේවා ෂේප් කරන්න ඕනේ. මේකේ තියෙන ෆ්ලැට් ගතියක්, මේක පැතලි, මේකේ තියෙන අඟල් භාගයක ඝනකමක් තියෙන්නේ. මේවා අර කවාකාර හැඩේන දැන් අතපය ගත්තාම ඇඟවල වල ගත්තාම ෆ්ලැට් නෑ ඒවා ලස්සනට ඒ වටකුරු හැඩේ තියෙනවා අපි ඒ වටකුරු හැඩේ ගන්න ඕනේ අලවගෙන මේ බයින්ඩර් ගම් තියෙන එකට බයින්ඩර් ගම් ගාලා වේලෙන්ට තියලා අලවගෙන ඊට පස්සේ කපන්න පුළුවන් එහෙම නැත්නම් කපලා ගොඩාක් ෂේප් කරලා ඊට පස්සේ අලවන්නත් පුළුවන් මම දැන් අලවලා මේක කපන්න උත්සාහ කරන්නේ මොකද අර මේක වේලෙන්ට වෙලා යන නිසා ඒක කරදරයක් වෙනවා ඒ නිසා පුළුවන් තරමක් කපලා පොඩි ඔක්කොම ඉවර කරන්නේ මේ මොකද ලොකු වෙලාවක් යන නිසා පුංචි තැන් කීපයක් කපලා මග පෙන්වීමක් කරලා ඊට පස්සේ මේක අලවගන්න Dengan api ini
නිකට ළඟ මේක ලස්සනට මේ බ්ලේඩ් එකෙන් ලස්සනට අපිට ගන්න පුළුවන් ඒ කව ආකාර හැඩය. දැන් මෙතන අපි පොඩ්ඩක් හරනවා. මෙතන මේ විදිහට අපි පොඩ්ඩක් ෂේප් කරලා දාලා පොඩ්ඩක් අපි හරනවා. ඊළඟට දැන් මේ බෙල්ල ළඟින් නිකට මතුවලා තියෙන බව පෙන්වන්න අපි මෙතන වැඩියෙන් ටිකක් හාරලා ඉවත් කරනවා. ඒ කර්ව් ෂේප් එකත් අපි ගන්නවා. මෙහෙම කරනකොට ඒ හැදෙනවා. මේ මේ ටූල් මේකෙන් මේ බ්ලේඩ් එක අපි මේ විදිහට හදාගත්තම අර ඇන්ගල් එකට කපා ගත්තාම ඩාම ලස්සනට ඩාම සිවුම් විදියට අපිට පුළුවන් වගේ කැපෙනවා. ලස්සනට කැපෙනවා. මේ අර කවාකාර හැඩය එනවා. මේක පිල ගාලා වේනින් පිරුණායින් පස්සේ තුනී වැලි කඩදාසිය ඇලෙව්වා. මේ ඇල්ලුවාම පිරිමැද්දාම ලස්සනට එනවා පරිමාණ ගැතිය. අපිට පුළුවන් මේවා හාරලා අර නිකට හරිය මතුවෙච්ච බව පෙන්වන්න. මෙන්න මේවා හරි හරි අමාරුයි. පරිස්සමින් හරි සිවුම් එකපාරම උගලට කරන්න බෑ. ඉස්සෙල්ලා අපත යන රිජිෆෝම් අරගෙන මේ වගේ බ්ලේඩ්ස් හරි මොන හරි ටූල්ස් හදාගෙන පොඩ්ඩක් මෙහෙම කපලා ප්‍රැක්ටිස් කරලා ඉන්න. එතකොට පුළුවන් හරියට කපන්න. එකපාර කපන්න ගියාම මේ වගේ කඩතුරු වෙනවා. ඒ කඩතුරු නැති වෙන්න ඉස්සෙල්ලා අත බුරු කරගන්න වෙනම ප්‍රැක්ටිස් කරනවා. අපි මෙතනත් පොඩ්ඩක් ආරණ තමයි පාට කරනකොට පාට ගන්නකොට ඒව ඇතුළට පාට කිඳා බහැලා තද වර්ණ පාට ඇතුළට කිඳා බහැලා ලස්සන්ට මේ හැඩ මතුවලා පේනවා. ඒ නිසා තමයි අපි මේ වගේ අර තියෙන පැතලි ගතිය නැති කරගන්න අපි මේ වගේ යම් යම් තැන් සමහර තැන් හාරලා ඉවත් කරගන්නේ මේ විදිහට. Thank you.
අපිට මෙතනත් මෙතනත් මේ අතට පිටිපස්සේ මෙතනත් ගැඹුරු කරලා මෙතනත් පොඩ්ඩක් රැහැලා ඉවත් කරලා යම් තරමක වටකුරු බවක් පෙන්වන්න පුළුවන්. මේ අත්වලත් මේ වටකුරු බව පෙන්වන්න මෙහෙම මේක දිගටම ගන්න එපා. මෙතනින් තව මෙහෙට තියෙන්න ඕනේ. අතත් දැන් මේවයි පේනවා අපිට පොඩි පොඩි උස් පහත් වීම් පේනවා. එක දිගට ලස්සන ටික අර ෂේප් වෙලා නැහැ. ඒ මේවා පේනවා අපිට අර ෆිලර් ගාලා වේලුණයින් පස්සේ රිජි පොක් මේ අර වැලි කඩදාසි අතුල්ලලා ඒක මේවා කරගන්න පුළුවන්. මෙතනත් අපි මේ හරියේ අත යටට ගිලිච්ච බව මේ අත මෙතනින් නැමිලා ඉස්සරහට ආපු එක පෙන්වන්න පොඩ්ඩක් අපි වලගස්සනවා. ඒක මේ අපේරි මැදලා වටකුරු ගතිය පෙන්වන්න පුළුවන් මේ තැන්වල. මෙතනත් අතේ වටකුරු ගතිය පෙන්වන්න අපිට පැහැලා දාන්න පුළුවන්. ඒකමයි හැමතැනම කරන්නේ. වටකුරු හැඩ ගන්න. ඇතලි හැඩය තුල වටකුරු හැඩ ගන්න. අපි හැඩතලයේ මතු කරගෙන හතරැස් හැඩය වෙනස් කරගන්නවා මේ විදිහට. මෙතන මේ හැඩය පෙන්වන්න ඕන නිසා අපි තව මෙතන අපිට ආරන්න පුළුවන්. දැන් මෙතන අර චිප්ස් ගැලවිලා ගිහින් තියෙනවා. ඒ වගේම කලන්ද වෙන්න අපිට සමස්තය දාගෙනකොට ඒ අඩු පාඩු පේන්නේ නේ. ෂේප් කරගන්න පුළුවන්. මේ වගේ රළු හැඩ මේවා වුණාට අපිට මේ සිවි වගේ ඉන්චි කොටස් ඉවත් කරන්න. නිමස් කරගන්න පුළුවන්. අස්තර ගැනීම කරන්න පුළුවන්. වටකුරු හැඩ පින්නද පුළුවන්. මේක තව අඩු වෙන්න ඕනේ මෙතනින්. මේ වගේ රළුවට මේ රළු හැඩ රළුවට තියනවා. ටික 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 ටික
අපි මේ අවශ්‍ය කොටස් ඉවර කරලා අපි ඒවත් පාර ගන්නවා අපර ගන්න. දමාගෙන මේක ශෛලිගත එකක් මේක ස්වභාවික නේ ස්වභාවික හැඩ තිබුණාට ශෛලිගතයි එතකොට ශෛලිගතයේ රේඛා ගොඩක් එනවා මේ රේඛාකරණය හරි වැදගත් වෙනවා මේ පාට කරනකොට පාට යොදනකොට මේවයි ලස්සන්ට හැඩ මතුවේලා මේව කරන්නේ ඇයි කියන එක කියන්නයි මෙහෙ. ඇයි කියන එක පැහැදිලි කරන්නයි කරන්නේ මේවයි පාට තවරනකොට ලස්සන්ට මේ රේඛා මතුවලා එනවා අපි මේ වගේ සියුම් රේඛා දාලා මේව පාටකට මේ පාට ගෑ වුණාට මේ කලබල වෙන්න එපා මේ පාට ඔක්කොම අපි මේ ඝන මාධ්‍ය ක්‍රමයට පාට කරන්නේ වහන්න පුළුවන්. ඒ නිසා තමයි මේ චූටි වැඩ මේ සියුම් වැඩ දාගන්න කියලා කියන්නේ. එතකොට මේ මුල පිරීමක් මේ විදිහට තමයි කරන්නේ. මේවා ඉතාම සියුම් මේවා ඒවා හරි හිමීට මේ වගේ හිමීට ඉවසීමෙන් මේ ඉවත් කර ගැනීම කරන්න ඕනේ. ඒවා පාට කරනකොට බොහොම ලස්සනට එනවා. ඊට පස්සේ අපිට මේක නිමහම් කරනකොට මේවා ලස්සනට පිරිමැදලා මේ වගේ අර තියෙන මේ රළු බව මේ කඩතුළු ගති නැති කරලා හරි මේ සියුම් නිමාවක් මතු පිට එන විදිහට හදා ගන්න පුළුවන්. ඒතර මේක අපි බයින්ඩ ගම් ගාලා මේක අරව ගන්න. බයින්ඩ ගම් ගාලා මේක අපි අලව ගන්නවා මේක හොඳට සම්පූර්ණ කරලා. එහෙම නැත්නම් මේ තියෙන විදිහට තිබුණත් කමක් නැහැ. බයින්ඩ ගම් ගාලා අපි මේක අලව ගන්නවා. අලවගෙන ඉවරලා මේක වේලුනෙන් පස්සේ ආය අපිට පුළුවන් මේවා ලස්සනට මේවා හැඩ ගන්නලා මේවා කපලා ලස්සනට මේ නිමා කරගන්න පාට කරන්න ඉස්සෙල්ලා පාට කරන මට්ටම දක්වා. ඊට පස්සේ හොඳට මේක කපලා කරලා හැඩ වැඩ ඔක්කොම ගත්තයින් පස්සේ මේ ෆිල දිය කරලා මේකේ ලොකු බ්‍රෂයකින් ගාලා ගානකොට මේ වගේ තැනක මේ අතට ගානගේ බලකින් ඕනේ. ඒ මොනොත් වෙන්නේ මේ තියෙන රේඛාවලයක පිරෙනවා.
මෙහෙම ගානකොට ඒ රේඛා මේ වලවල් අපි අර හරගත් එක කානුවගේ මේව කරගත් එක ප්‍රයෝජනයක් නැහැ තීරුමක් නැහැ ඒවා පිරෙනවා ඒ නිසා අපි පාට කරනකොට රේඛාව ගමන් කරන අතර ඒ අතට පාට ගෑවම ඒ අතට පාට ගෑවම ඒ වලවල් පිරෙන්නේ ඒ වලවල් පිරෙන්නේ මෙහෙම කරපු හැටිය ඒ වලවල් පිරෙනවා අපි හරගත් එකේ තීරුමක් නැහැ අර සියුම් විස්තර දාන්න මතු කරන හරකට එකේ තීරුමක් නැහැ මෙහෙම කරපුවම තීරෙනවා ඒවා මේ ඒ නිසා ඒ රේඛා යන ගමන් කරන අතට මේ තිලේ එක දාන්න ආත්මව කරගන්නේ දියාරුවට මේක බොහොම දියාරුවට මේ හදාගෙන මේ ගොඩාක් උකු ගතිය නැතුව මේ බ්‍රෂ් එකේ මං හරි පාටක් තිබිලා ඉදුරුවන් වෙන්නේ මේක ගහන්න තිල ඒක කරන්නේ සම්පූර්ණයෙන්ම මේක කැටයම් කරගත්තයින් පස්සේ ඩීටේල් දැන් මම මේ කරාට මට පුළුවන් මේක ආය හදාගන්න. ඒකයි මම මේ නිකන් මේ උඩ ගන්නෙ මේ පියවර කියන්න. මේක ඉස්සෙල්ලා හොඳට මේක මූලික හැඩ කපලා මේ සියුම් විස්තර ටික පුළුවන් තරම් කපලා ඊට පස්සේ ලස්සනට මේකේ අලව ගන්න. මේ අනික් ෂීට් එකේ අලවගෙන වේලෙන්ඩරලා මේ තියෙන අනිත් සියුම් විස්තර ඔක්කොම කපන්න. සියුම් විස්තර කපලා ඒවා කඩතුළු පොඩක් අයින් කරගෙන මේ තියෙන මේ රළු හැඩ අයින් කරගෙන ෆිලර් ගන්න. ෆිලර් ගාලා ඒක හොඳට වේලුණායින් පස්සේ තුනීම වැලි කඩදාසි අරන් පොඩ්ඩක් මදින්න පුළුවන්. ඒ මැද්දාම ලස්සනට ඒ සුමට වෙලා එනවා මතු පිට. ඊට පස්සේ තමයි පාට කරන්න ගන්නේ. එතකොට දැන් මම මේක ඔක්කොම ඩීටේල් කරන්න යන්නේ නැහැ. මේ ඔක්කොම මම කපලා පෙන්නන්න යන්නේ නැහැ. තව ගොඩක් වෙලා යන නිසා මේ මම අදහස් කරා වෙනම එකක් හදා මේක වෙනමම හදා ගන්න. මේ වීඩියෝ එකට දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මොකක්ද මේ කියන්නේ මේ කරන්න කියන්නේ කරන්න තියෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි. ඒ නිසා ඒ ටිකේම කරන්න මම ලොකු වෙලාවක් යන නිසා මම මේක හිමීට ඩීටේල් කරනවා. මේවා හිමීට මම අයින් කරලා පාට කරන්න සුදුසු මට්ටමට මම මේක හදා ගන්නවා මේ ඊළඟ පියවර සඳහා. හොඳයි එහෙනම් මම මේ දෙකෙන් මේක නවත්තනවා. මේකටත් ගොඩක් වෙලා ගත වෙච්ච නිසා අපි ඊළඟ එකේ ඉඳලා මේවා මේ ඉවර කරපු එකේ ඉඳලා පාට කරන විදිහ අපි ටිකක් බලමු. ළමයි මම මේ ඉස්සෙල්ලා වීඩියෝ එක නැවැත්තුවා පොඩි විරාමයක් අරගෙන ඉතිරි ටික කරන්නම් කියලා. මම එහෙම කිව්වට දැන් ඔයාලා බලන ඇටි ඉස්සෙල්ලා එක නවත්තපු තැන නෙවෙයි දැන් මේක තියෙන්නේ. මේක දැන් ගොඩාක් කියන හොඳටම ඉවර කරපු එකක් තියෙනවා. රිලීෆ් එක රිජි ෆෝම් එකේ ඇඳගත් එක මූලික හැඩ ටික සහ ඩීටේල් කරපු ඔක්කොම කරලා ඉවර කරලා දැන් තියෙන්නේ. මම මේ විරාමයක් අරන් පටන් ගන්න කියලා කිව්වට මම කල්පනා කරා ලොකු වෙලාවක් යනවා හිමීට නවත්ත ටික ටික කරන්න උවමනාවෙන්. ඉක්මනට කරන්න බෑ මොකද මේකේ අර මේ රළු හැඩ නෙවෙයි මේ දළ හැඩ නෙවෙයි ගන්නේ ගොඩක් සියුම් හැඩ. ඒ නිසා ඉවසීමෙන් හිමීට කරන්න ඕනේ නැවත නැවත කරන්න ඕනේ. ඉතින් මම කල්පනා කරා මේකට ලොකු කාලයක් යනවා ඔයගොල්ලන්ට බලා ඉඳලා තේපා වෙයි. ඒ නිසා මේක මම අර පටන් ගන්නකොට කියලා දුන්නා මේවා රහින්නේ කොහොමද මේවා ෂේප් කරන්නේ කොහොමද මූලික හැඩය කපා ගන්න කොහොමද ඊට පස්සේ චූටියව මතු කරගන්න කොහොමද කියලා පොඩ්ඩක් මම කියලා දුන්නා. මේ හරියට මම පැහැදිලි කරා. ඒ විදිහට තමයි මේක කරලා තියෙන්නේ. ඔයගොල්ලන් මේ පොඩි අත්හදා බැලීමක් කරනකොට රිෆෝම් ෂීට් එකක් අරගෙන චූටි විස්තර දාලා පුංචි මේවා දාලා කපනකොට ඔයාලට ඒ අත්දැකීම ලැබෙනවා. ඒ තැනට ගැළපෙන ටූල්ස් පාවිච්චි කරාම එහෙම තමයි මේක කරේ. ඊට පස්සේ ෆිලර් වලින් මේක වහලා ඊට පස්සේ ආයේ කඩතුළු තියෙන තැන් පොඩ්ඩක් අර තුනීම වැඩ වැලි කඩදාසියෙන් පිරිමැදලා ස්මූත් කරගෙන තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මට බලනකොට මේක මට තව කරන්න පුළුවන්. නමුත් මම මේක මේ රිලීෆ් එක මතු කරනක මෙතන ඉන්නවතර කරනවා. පාට කරන්න ගන්නවා. මම හිතනවා පාට කරන්න ගන්න එක හොඳයි. ඒකට වෙලාවක් යන නිසා. බ්‍රෂස් කීපයක් යොදා ගන්න උත්සාහ කරනවා. එක එක ප්‍රමාණවල බ්‍රෂස් මේවා හොගයා බ්‍රෂස් මේවා ෆ්ලැට් බ්‍රෂස් ඔක්කොම මෙතන මගේ ළඟ තියෙනවා. ෆැබ්‍රික් පේන්ට් තියෙනවා ඇක්‍රිලික් පේන්ට් තියෙනවා මෙතන
තව බැනපින්සුත් තියෙනවා මේ බැනපින්සුත් තියෙනවා මේ හැම එකක්ම අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට ගන්නවා ආ බලමු එහෙනම් මම පාට කරන්න පටන් ගන්නවා මම බෑග්‍රවුන්ඩ් එකට පාට දානවා සෙල්ලා Pola nil pata dekak ammu karagannawa sanga pata tikukut gannawa pata awashya widiyata apita misra karaganna puluwan wenas karanna puluwan background eka lesi background eka echchara monawath karanne ne flat gannadath puluwan background eke එහෙම නැත්නම් කලර් ටෝන්ස් එන විදියට පාට කරන්නත් පුළුවන් පොඩ්ඩක් පොඩ්ඩක් මේ මූලික හැඩයේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකයි මේ අපේ රූපයයි තියෙන තැන මේ 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 තැන් පොඩක් ඩාර්ක් ටෝන් එක මම යොදනවා හොඳට වේරුණයින් පස්සේ අර ඇතුළට අපි හාරපු තැන්වල තද වර්ණය ඉතිරි වෙනවා ඒ උඩ මතුවෙච්ච තැන්වල මේ ලා වර්ණය එනවා ටෝන්ස් එනවා කලර් ටෝන්ස් පාට වේලින් ඩැර ඇර අපිට ඒවා අදා ගන්න හසුරව ගන්න පුළුවන්